අපිට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු කොහොම ජීවත් වෙන්නේ ඇයි මේ මිනිස්සු මෙහෙම ඉන්නේ කොහොමද කියලා. හැබැයි ටික ටික ඉතින් ඉගෙන ගන්නවා කොහොම හරි try කරන්න ඉතින් සතුටෙන් ජීවත් වෙන නේද? ඔව්. ඒ හින්දා මේ age කෑගේ apply කරා. තනි කරම වයස කය බලා ගන්න ඒකේ kitchen එකේ එහෙම වැඩ කරන්නේ. ලංකාවේ ඉස්කෝලේ කොහෙද ගියේ? මුගේගොඩ Saint George's. ඉතින් O level fail. ඔන්න වෙන්න. ඊට පස්සේ ඉතින් කෙලින්ම යව පියා හොද. සුද්දේ බලන හරි. බලන්න මෙයාත් ලංකර්. මෙයාත් මෙතන ලොක්කෙක්. මෙයාත් මෙතන ලොක්කෙක්. හරි අපි එනං අපි ඒගොල්ලෝගේ රට දිහා බලමුකෝ. ලංකර්. ශ්‍රී ලංකා. ඉවරයි ගන්න දෙයක් නැහැ. වැඩක් නැහනේ. ඇයි ඒ? සිස්ටම් එකක් නැහැ. අපේ මිනිස්සුන්ට හරි සිස්ටම් එක රන් වෙන්න විදියක් නැහැ නේ. ඒ හින්දම තමයි අපේ මිනිස්සු පල්ලෙහාට වැටිලා තියෙන්නේ. දැන් බලන්නකෝ නැත්තේ ඉතින් මේ රටේ ඉන්නේ හැම එකම ගොඩ ගිහිල්ලානේ. ඇයි එහෙම ගොඩ? අයිබෝවන් අද මේ ලස්සන දවසක් කැන්වරාවලට ඉතින් මේ අපේ මල්ලිත් එක්ක හයි මල්ලිත් එක්ක මේ අපි මේ නිකන් නිවාඩුවේ අද ඉරිදා දවසේ ඉන්න නිසා මේ ගිහිල්ලා මේ පොඩ්ඩක් සෙට් වෙමුද කියලා ඇහුවා. ඉතින් මේ 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 කැන්වරාවල තියෙන මේ පැරණිම මේ පබ් එකක් ඊපස්සේ මේක නවීකරණය කරලා අද මේ මේ පැරණි මේ සුන්දරත්වයේ තාමත් මේ පබ් එක ඇතුලේ තියෙනවා 1857 ඕල් ද ඕල් කැන්බරා ඉන් 1857 අපි ඉපදෙන්න ඉතලක් නැහැ නේ. ඒ වගේ මේ ලස්සන තැනක් මේ මල්ලි ඉගෙන ගන්න ඇවිල්ලා ඕස්ට්‍රේලියාවට මේ දැන් YouTube කෙනෙක් වෙලා. කොයි කාලේද ඕස්ට්‍රේලියාවට එන්නේ? අවුරුදු 6කට 7කට විතර. අවුරුදු 6කට 7කට කලින් මේ ලංකාවේ ඉස්කෝලේ කොහෙද ගියේ? මුගේගොඩ Saint George's. O level fail. ඔන්න වෙන්න. ඊළඟට උසස් පෙළ කරා? නෑ. උසස් පෙළ කරලා නෑ කෙලින්ම. මේ નિયම ආකාරයට මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා University of Canberra වල IT උපාධියක් කරානේ. ඔව් IT business. ඔව් IT business studies mixed උපාධියක් කරලා මේ ඉතින් මේ ගොඩක් කාලා. ඔව්. සෑහෙන කටු කෑවනේ. ඉතින් ඉස්සෙල්ලාම කරේ මොනවද රස්සාව මේ කැමරාව ඇවිත්? ඉස්සෙල්ලාම kitchen hand හම්බුනේ. අහහ. ඔව්. ඒ කියන්නේ job එකක් හොය හොය හිටියා. apply කරා හම්බුනේ නැහැ. ඉතින් මම ආපු ගාමනේ experience පෙන්නන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ මං ගම්ට්‍රී කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඔව් ගම්ට්‍රී. ඔව් ඒකේ දැම්මා මම ජොබ් එකක් හොයනවා කියලා. ඕන එකකින් කතා කරගෙන එතකොට. ඊට පස්සේ කතා කරා රෙස්ටුරන්ට් එකකින්. එනවාද කියලා මං ගෝ ඉතින් ඕන දෙයක් නැහැ. ඒකේ කාලේ තිය පණ ගන්නේ ඕන දෙයක් කරනවා. ඊට පස්සේ මං කිව්වා මේ අවුලක් නැහැ එන්නම් කියලා. ඊට පස්සේ ඉතින් කෙලින්ම යව පිකන් හොදන්න. පිකන් හොදන්න. ඔව්. මැෂින් එකේ පිකන් හෙදුවා නේ. ඔව්. මොකද මට මුලින්ම මේ මල්ලි මුණ ගැහෙන්නේ මේ මෙයා දැන් ලොකුයි ඒ කාලේ පොඩි. මේ මේ පුංචි මේ ළමෙක් මේ අඬනවා මුල්ලකට වෙන. එච්චරට වැඩ. ඔව් එච්චරට වැඩ. ඒ කියන්නේ මෙයා ලූණු බෑග් එකක් කපනවා. කමක් නැහැ නේ මං ඒක කිව්වනේ. ඔව් ප්‍රශ්නයක් නැහැ. මේ මෙයා ලොකු මේ ලූණු බෑග් එකක් ගෝණි නේ. ගෝණි බෑග් නේ. ඔව් ලොකු පිහියකුත් අතේ දියාගෙන මේ අර ඒකෙන් එන මේ ඒ සැනට මේ මල්ලි අඬනවා කියන්නේ කඳු දෙකක් පෑන්නේ අඬනවා නෙමෙයි අඬනවා නේ. ඔව් ඉතින් මේ මල්ලි මේ ඒ කැපකිරීම කරලා බොහොම මේ ගොඩාක් කැපකිරීම කරලා තමයි මේ උපාධිය ගත්තේ ඕස්ට්‍රේලියාවේදී. ඉතින් අද දවසේ මේ මල්ලිගේ තියෙන විශේෂත්වය තමයි ඇත්තටම මට කතා කරන්න හිතුනේ මේ දැන් IT උපාධියක් තියෙනවා. හැබැයි මේ රස්සාවක් කරන්න කැමති නෑ. ඒක හරි සුවිශේෂී දෙයක් ඔයාගේ ජීවිතේ. ඇයි එහෙම රස්සාවක් කරන්න කැමති නැත්තේ? සල්ලි දිනවද? අම්මට තාත්තට සල්ලි දිනවද? නෑ, එහෙම නෙමෙයි. මම ඉතින් IT කරන්න ආවා. ඒ කියන්නේ ලංකාවේදී මට හරියට තෝරගන්න බැරි වුණා. ඒ කියන්නේ මොකද්ද කරන්න ඕනි කියලා ඔලෙවල් ඉවරෙච්ච ගාම්මනේ. ඔය හොය ඉතින් මේ කට්ටියගෙන් ඇහුවා. ඊට පස්සේ IT ඉතින් ගොඩක් අය කරනවානේ. මාත් ඊට පස්සේ ඉතින් ආවා ඒකට. IT හොඳයි කිව්ව හින්දා කරගෙන ගියා. ඉතින් කාලයක් යද්දි ඒ කියන්නේ අවුරුදු එකහමාරක් දෙයක් වගේ ඩිග්‍රී කරද්දි තේරුණා ඒ කියන්නේ මට සෙට් වෙන්නේ නැහැ කියලා. එච්චරම ඒත් මගදී මේ මාරු කරන්න බෑනේ. මාරු කරොත් ඒ කියන්නේ අපි ආයෙමත් කෝස් එක පටන් ගන්න ඕනේ මුලින්ම. ඔව්. ඒක සල්ලි ආයෙ වෙනවා මුලදී නම්. ඔව්.
ඉතින් ඒකම කරගෙන ගියා ඉතින්. ඉතින් ඉවර වෙලා ලොකු කැමැත්තක් නැහැ ඉතින් IT සයිට් එකෙන් කියන්නේ ගිහින් ඔෆිස් එක වාඩිලා වැඩක් කරන්න තරම් එහෙම ආසාවක් නැහැ. ඒ දෙක එක්කනාගේ මේ ප්‍රියතාවයන් එකිනෙකාගේ සිතිවිලි වැඩ කරන විදිහ ඉගෙන ගත්තත් උපාධියක් ගත්තත් ඒ උපාධියේ ඉගෙනගත්ත දේවල් නෙමෙයි සමහර වෙලාවට මේ අය තමන්ගේ ජීවිකාව එහෙම නැත්නම් ජීවන වෘත්තිය බවට පත් කරගන්නේ. දැන් IT ස්පෙෂලිස්ට් කෙනෙක් නමුත් මේ IT මේ පිළිබඳ රැකියාවක් නෙමෙයි කරන්නේ. එයා මේ එකපාරටම මම දන්නේ නැහැ YouTuber කෙනෙක් වෙලා නේ. YouTube එක කොහොමද YouTube එක පටන් ගත්තේ කොහොමද? ඒකට ආසාවයි මේ. ඒ කියන්නේ ඔය වස්තිලගේ එහෙම කට්ටියගේ වීඩියෝස් කරනවනේ. භාෂා මේකක් කරනවා නම් හරි ඒක. මම හිතා ලංකාවේ මුල්ම කාලේ නේ මේක උඩට එන. ආසාව තිබ්බයි මේ මෙයාට මේ ලංකාවේදී තියෙනවා පොඩි මේ කලාව පිළිබඳ පසුබිම. මෙයා පුංචි කාලේ මේ මෙයා ඉන්න ඇඩ්ස් එහෙම තියෙනවා ලංකාවේ. නේ ටෙලිඩ්‍රාමා එකට මෙයා ඉන්න. මොකක්ද ටෙලිඩ්‍රාමා? කළුසුදු අන්තරය කියලා ටෙලි ඩ්‍රාමා එකක මෙයා පොඩි කාලේ රඟපාලා තියෙනවා. ඉතින් මෙයාට පොඩ්ඩක් ළඟපෑම අර මේ මිනිස්සු රැවටීම පොඩි මේව හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒකයි ඉතින් ඇත්තටම මේ දැන් මෙයාගේ YouTube එකේ ඉන්නවා මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා දැන් 30,000කට අධික ප්‍රමාණයක් මෙයාගේ YouTube එකේ ඉන්න අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළතනේ. ඔව්. Hello Sri Lanka කියලා මේ ලස්සන YouTube channel එකක් කරනවා. ඉතින් මේ මම ඇත්තටම දැන් මේ අද මේ වැඩසටහන බලන ඔබට ඔබ කල්පනා කරනවා නම් ඔබේ දරුවන් පිළිබඳව එහෙම නැත්නම් සමාවෙන් මේ වැඩසටහන තරුණියක් බලනවා නම් උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වෙන්න මේ කැමති කෙනෙක් මේක බලනවා නම් ඕස්ට්‍රේලියාවට එන්න කැමති කෙනෙක් මේක බලනවා නම් විශේෂයෙන්ම ඔබ තීරණය කළ යුතු දේ තමයි මේ අධ්‍යාපනය කියලා කියන්නේ මේ විෂයන් ඉගෙන ගැනීම නෙමෙයි. වෛද්‍යවරයෙක්ට පුළුවන් වෙන්න ඕනේ වෙනත් රැකියාවක් උනත් කරන්න. දැන් බලන්නකො මේ මොකද්ද කොවිඩ් කාලේ කොයිතරම් රැකියාව ප්‍රමාණයක් නැති වුණාද කියලා නේ. ඔව්. ඉතින් ඒ නිසා මේ ලෝකේ විවිධයි. මේ ලෝකේ අලුත් දේවල් ලෝකේ බිහි වෙනවා. අලුත් අවශ්‍යතාවයන් බිහි වෙනවා. ඒ නිසා එකම සීමාවක් ඇතුලේ අපට ඉන්නට අවස්ථාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ මල්ලි හොඳ උදාහරණයක් තමයි අපේ ලංකාවේ තරුණියන්ට අධ්‍යාපනය කියලා කියන්නේ මේ ඉතිහාසය, භූගෝලය, ගණිතය, විද්‍යාව පමණක් ඉගෙන ගැනීම නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා මේ ලෝකය ගැන ඉගෙන ගන්න එක. අත්දැකීම් ලබා ගන්න එක. ඒ නිසා අර අපි උළුවේ හැමදාම තියෙන මේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ, නේ? මේ බැංකු කොට යන්න ඕනේ. අපි මම උසස් පෙළ කරාට පස්සේ මේ කිව්වා, ඇයි අනේ ඔයා නිකන් ඉන්නේ පයින්නකො මහවැලියට කගට තෙල් සංස්ථාවට යන්නකො, ඇයි බැංකුවකට පයින් නැත්? ඉතින් අපි කියන්නේ ඒක නෙමෙයි ජීවිතය කියන්නේ. මට දැනෙන විදියට මේ මල්ලි මං හිතන්නේ ශෛලික මේ ඔයා ජීවිතේ හොඳට බිඳිනවා. ඔව්. ට්‍රයි කරනවා කොහොම හරි ලස්සන්ට ජීවත් වෙන්න. සතුටෙන් ජීවත් වෙන්න ට්‍රයි. මම හිතන්නේ ඔයා මොකක්ද කියන්නේ කියලා. ඔව්. ඔව් මොකද කියන්නේ? නෑ මගේ channel එකේ කලින් වීඩියෝ එකෙත් මම කිව්වා මගේ යාළුවෙට. ඔව්. මෙහෙ පොඩි දෙන්නෙක් ඉන්නවා මෙහෙ මේ ඉපදෙච්ච. ඒ දෙන්න මේ ගෙන් ඒ කියන්නේ දැන් මේ ලංකාවේ ආයේනේ. ඒ දෙන්න අම්මා තාත්තා ලංකාවේ. ඒ දෙන්න මෙහෙ ඉපදුනාට. ඒගොල්ලෝගේ නෑදෑව එහෙම අහනවා, දැන් පුතා කවුද වෙන්නේ, දැන් ඔයා ડોක්ටර් කෙනෙක්ද වෙන්නේ, ලෝයර් කෙනෙක්ද, ඉංජිනේර කෙනෙක්ද එහෙම අහනවලු. ඉතින් ඒ පොඩියු මගෙන් අහනවා, ඇයි මේ ඒෂියන් අය හැමතිස්සෙම අහන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න, ලෝයර් කෙනෙක්? ඇයි අහනවා ඒෂියන් අය එහෙම අහන්නේ? ඔව් ඔව්. ඒක ඉතින් එතකොට ඉතින් උත්තර නැති වෙනවා අපිට නේ. ඔව් ඒක ඇවිල්ලා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ආසියාතික එහෙම නැත්නම් ලාංකීය විශේෂයෙන්ම ලංකාවේනේ ලංකාවේ මිනිසුන්ගේ චින්තනය ඉන්දියා මිනිසුන්ගෙත් එක තියෙනවා. මේ මිනිසුන්ගේ චින්තනයේ තියෙන මේ වැරද්දක්. ඉතින් මේක අපි හදාගන්න ඕනේ. ඉතින් ඇත්තටම මං හිතුවේ මගේ YouTube channel එකෙන් මේ මල්ලිව පෙන්වන්න මේ ඒක අපට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් බවට පත් වෙන නිසා. ඉතින් මටත් පොඩි කාලේ ඉඳි ගෙවල් වලින් හදා කිය ડોක්ටර් කෙනෙක් වෙන මාතේදි කට්ටියට ගේ ડોක්ටර් කෙනෙක් කරා. අන්තිමට ડોක්ටර් කෙනෙක් වුණේ නැහැ. ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා IT ડિગ્રીයක් අරගෙන
දැන් හොඳ YouTube කෙනෙක් වෙලා YouTube කෙනෙක් වෙලා ඉන්නේ. ඒ වගේම මල්ලි හොඳ රසාවකුත් කරනවා. ඉතින් ඒ නිසා මේ IT පැත්තේ නෙමෙයි නමුත් යා රැකියාවක් කරනවා. ඉන්දියන් කඩෙන් HK එකට ආවා නේ HK එකෙන් ඩොලර් 10000ක කෝස් ෆී එකක් 10000ක් 20000ක් අතර කෝස් ෆී එකක් ඔයා හොයා ගන්නවා ඔව් නේ ඔව් අපිට ඒ කියන්නේ නිවාඩු කාලේදී අපිට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් ඕන තරම් ආහ් ඒ ගන්න ප්‍රශ්නයක් නැහැ ඔව් ඒ කාලේ එහෙම වැඩ කරා ඉතින් තනිකරම කට්ට තමයි ඉතින් ඒ ඔව් ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට එන ශිෂ්‍යයෝ හැටියට ඕස්ට්‍රේලියාවට එන අය මේ තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් ලංකාවෙන් මුදල් ආවේ නැත්තම් ඒ කියන්නේ ලංකාවේ මුදල් කියන්නේ ලංකාවේ රුපියල් ඩොලර් වලට පරිවර්තනය වෙලා තමන් ළඟට ආවේ නැත්තම් තමන් මෙහි මහන්සියෙන් වැඩ කරලා ඒ මුදල් ටික උපය ගන්න ඕන දැන් මේ මල්ලි කරලා තියෙන්නේ මාස 6ක සෙමිස්ටර් එකක කෝස් ෆී එක ඇවිල්ලා ලක්ෂ 25ක් 20ක් 25ක් වගේ නේ රුපියල් 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 ඒ ටික හොයාගත්තේ පැයට ඩොලර් 20කට 25කට වගේ ඒ කාලේ අවුරුදු 5කට 6කට වගේ ඉස්සෙල්ල වැඩ කරා. අදත් එහෙමයි. අදත් මේ ඕස්ට්‍රේලියාවේ ඇතුලේ ශිෂ්‍යයෝ හැටියට ඉඳ අධ්‍යාපනය ලබාගෙන අය තමන්ගේ කෝස් ෆී එක හොයාගන්නේ මෙන්න මේ වගේ තමන්ගේ දෙමව්පියන්ගෙන් ඒ ආධාරිය උපකාරය ලැබුණේ නැත්තම්. නිකන් මට කියන්නකෝ මේ මේ මෙහෙමයි. මම අහන්නේ මේ අපේ අපේ මිනිස්සුන්ට අපි අවබෝධයක් දෙන්න බෑ මේ ඔස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් ලයිෆ් එක ගැන. එහෙම නෑ ඉතින් නේ. ඒ කියන්නේ මෙහෙ ඉතින් අපිට ඒ කියන්නේ අපිට ඉල්ලන්න බෑනේ. ආ මට ඔෆිස් එක ජොබ් එක ඕනේ. මට හොඳට ඇඳලා ෂර්ට් එක යට කරලා යන්න ඕනේ. එහෙම ඉල්ලන්න බෑනේ. ඉතින් මට හම්බ වෙච්ච පළවෙනි අවස්ථාව මම අර වෙබ්සයිට් එක මේ ඇඩ් එක දාලා මම ජොබ් එකක් හොයනවා කියලා. ඔය කියන්නේ අර ගම්ට්‍රී කියන එකේ දැම්මා. ගම්ට්‍රී කියන එක. ඔව්. ගම්ට්‍රී කියන වෙබ්සයිට් එකේ මම ඇඩ් එක දැම්මා මම ජොබ් එකක් හොයනවා කියලා. මොකද මෙහෙ කට්ටිය මාව හය කරන්නේ නැහනේ. මොකද මට මෙහෙ එක්ස්පීරියන්ස් නැහැ. මම දානවා CV එකේ මම මේ කාලේ ආවේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ එහෙම මේව කළා ඊට පස්සේ මට ජොබ් එක හම්බුණා. ඊට පස්සේ ඒක කරගෙන ගියා නේ එහෙමනේ. අන්න එතන තමයි අපි ආමන්ත්‍රණය කළ යුතු තැන කියන්නේ මම. මම ඒ කියන්නේ තෝරගත්තේ නෑ අයියා මට මේක දෝණි කියලා මෙහෙ මොකද්ද ලැබෙන අවස්ථාව මම ඉතින් ඒකට ගියා. එහෙම තෝරගන්නත් බෑ නේ. බෑ බෑ. ඔව්. ජීවිතය කියන්නේ තෝරා ගැනීම රාශියක අවසාන ප්‍රතිඵලය. නමුත් හොඳම තෝරා ගැනීම කියන එක තෝරගන්න හරිම අමාරුයි ජීවිතයේ ඇතුළේ. අපිට ලැබෙන්නේ මොකද්ද? ඒ ලැබෙන දේ අපි තෝරගත්තොත්. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් අර බුද්ධඝමයේ කියනවා වගේ මේ මේ මොහොතේ ජීවත් වෙන්න ඕනේ අපිනේ මේ මොහොතේ ජීවත් වුණොත් තමයි මං හිතන්නේ අපිට ජයග්‍රහණය කරා යන්න වෙන්නේ පයිතන් ශරීරික මල්ලි ඒකට හොඳ උදාහරණයක් අපි තව කතා කරමු
නිතක රැඳුණු රුව සිතක සුවඳ දුන් සෙනෙහස් ආදර කතන්දරේ මතක සිහින පොදි පෙලින් පෙලට විත් මුමුණයි රහසින් අපි ඊළඟට සූදානම් වෙන්නේ මේ කැන්බරා වල තියෙනවා මේ ලුක්අවුට්ස් ඒ කියන්නේ එතනට ගිහාම මේ සමස්ත කැන්බරාව මුළු කැන්බරාවම අපිට ලස්සනට දකින්න පුළුවන්. ඇත්තටම මේක මේ රාත්‍රියට ගියාම තමයි 7න් 8න් පස්සේ ගියාම තමයි බොහොම ලස්සන. නමුත් දැන් අපි දැන් අපිට වෙලාව ඇවිල 2:45යි හවස. ඉතින් ශල්ක මල්ලිත් එක්ක එයාගේ විස්තර කතා කරන්න අපි හිතුවා මේ ලස්සන ලුක්අවුට් එකක් තුන ඒන්ස්ලි ලුක්අවුට් කියලා. අපි එතනට ගිහිල්ලා පොඩි කන්දකුත් නගින්න තියෙනවා. මේ අපි එතනට ගිහිල්ලා මේ ඉතුරු කතා ටික කරගමු. මම හිතන්නේ අපි දැන් සමු ගන්නවා මේ කැන්බරා රයින් එකෙන් අපි දැන් සමු අරගෙන ඒන්ස්ලි කන්ද නගින්නයි අපි සූදානම්. ඉතින් මේ අපි යන ගමනේ ඔව් යන ගමන් මේ ඇත්තටම අද හරි හරි හරිම මේ මේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඉතින් මාරම ප්‍රශ්නේ අද දවස මේ මම හිතන්නේ මේ කාලෙකින් මේ කැන්බරා වලට මේ මේ වගේ මේ රස්නේ දවසක් උදා වුණේ නේ. දැන් පහුගිය සතියේ අපි දැක්ක මේ ඇස්සා බුදුම සීතලක් තිබුණේ. අපි මිනිස්සු කල්පනා කරා මිනිස්සු කිව්වා මේ සමහරක එන්න ඕන කාලේ නින්ද කැවිලා කියලා නේ. නොවැම්බර්. නොවැම්බර්. නමුත් අද දවසේ මේ ඉරිදා අද කවදද මේ 4 වෙනිද? 5 වෙනිද? 4 වෙනිද? දෙසැම්බර් මාසේ 4 වෙනිදා මේ සෙල්සියස් අංශක 31ක් දැන් යන්නේ මේ මන්නන් දන්නේ නැහැ. මේ කැන්බරාවල මම අවුරුදු 9ක් හිටියා මේ ඒන්ස්ලි ලුක්අවුට් එක ගැන මම දන්නවා. මේ කන්දේ නැගල නැහැ. නමුත් දැන් මේ මල්ලිගේ ආරාධනාවේ අනුව මේ අපි යනවා මේ වෙනස්ම තැනකට. වෙනස්ම. ඒ කියන්නේ එතෙන් ගියා මුළු කැන්බරාම් බලා ගන්න පුළුවන්. අපි දැන් එතෙන්ට යන ගමන් තමයි ඉන්නේ. හොඳයි. එහෙනම් බලමු එතෙන්ට ගිහින්. Banyak vidie ape parangi wadie Abru Almeida di Mel Ruberu Ferreira yanna e pada cantoru Valentina signorina e jetu kari Manca sada bandinava e mostra kari Manca sada bandinava e mostra kari Rapinya gahala, saja dala, mirwain kalde rap iskra pala. You say emo Katrina, you say emo Francina, you say emo Josephina. Mangadare mage, señor. Ulu Canberra, ma pena wagi la, me Shanil Kamali kiena thana kerta mai abida yatu tanne. Hari? බලමු මම හිතන ලස්සන තැනක් වෙයි කියලා මහන්සිය බෙ ටිකක් දැන් මේ පරිපෙළවල් ටිකක් නැගලා තියෙන්නේ මෙතෙන්ද ඇයි කියන්නේ කෙලින්ම වේන ඔක්කොම ආරණ පාර්ලිමේන්තුව අහහ බෝ මෙමෝරියල් එක මට හිතනවා ඔයා කියන කතන්දරේ අර තියෙන්නේ මේ කැන්බරා එයාපෝට් එක අහහ ඔව් පොඩ්ඩක් මේක වැඩියෙන් දාමු බලන්න මේක පොඩ්ඩක් zoom කරමු මේක මං හිතන්නේ මොකක් හරි දෙයක් ඇතිනේ මේ මෙහෙම මෙහෙම හදන්නනේ. ඔව් ඇත්තට මේ මේ පාර්ලිමේන්තුව පේන්නේ නේද? ඔව්. මේ දැන්ට තියෙන පාර්ලිමේන්තුව, අරණ පාර්ලිමේන්තුව ඊට පස්සේ මෙතන. ඒක න පොඩ සූම් කරොත් තව මම හිතන්නේ මේක හොඳට බලා ගන්න පුළුවන් නේ. ඔව්. ඉතින් මේ තමයි තුනක් එකට තියෙනවා. ඔව් මේ තමයි කැන්බරා. අද මේ ලස්සන දවසක් මේ ඇත්තටම. මම
මම මේකට කියන්නේ මේ මහා කැලයක් මැද තියෙන මේ ලෝකේ එකම මේ අගනගරය කියලා. ඔව් ඕස්ට්‍රේලියාවේ නේ. ඉතින් මල්ලි දැන් ඔයා දැන් ඔයා කිව්වනේ ඔයාගේ කොහොමද ජීවිතය ආරම්භ කරේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මේ ඉදිරි අනාගත සැලසුම් මොකක් කරන්නේ? මොකද හිතන්නේ? පුරුදු 28යි. ඔව්. ඔව් ඉතින් සතුටෙන් සමාදානෙන් හොඳට ගෙවන්න තමයි ඉතින් හිතාගෙන ඉන්නේ ඇත්තටම. හ්ම්. يعني ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ රටට ඇවිල්ලා. හ්ම්. ඒ කියන්නේ ගොඩක් මිනිස්සුන්ගේ දිහා බල්ලා මිනිස්සුත් එක්ක වැඩ කළා මිනිස්සුත් එක්ක ආශ්‍රය කළා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හ්ම්. ඇත්තටම හිතච්ච දේක් තමයි. ඒ කියන්නේ මේ මිනිස්සු ගොඩක් අපිට වඩා ජීවිතේ විඳිනවා කියලා. හ්ම්. ඇත්තටම එහෙම දෙයක් හිතුණා. හ්ම්. ඒ කියන්නේ අපිත් ඒ දෙයට try කරන ඇත්තටම ඒ කියන්නේ අපි මේ වෙන රටකින් ඇවිල්ලා ආසියාතික රටකින් හරි කොහෙන් හරි ඇවිල්ලා එකපාරටම අපිට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ ඇයි මේ මිනිස්සු මෙහෙම ඉන්නේ කොහොමද කියලා. හ්ම්. හැබැයි ටික ටික ඉතින් ඉගෙන ගන්නවා කොහොම හරි try කරන්නේ ඉතින් සතුටෙන් ජීවත් වෙන නේ වෙන කාටවත් කරදරයක් නැතුව. ඔව් දැන් ඔයාගේ අම්මලා තාත්තලා එහෙම නැත්තම් පවුලේ උදවියගෙන් එහෙම චෝදනාවක් එන්නේ නැද්ද ඔයා දැන් YouTube එකක් කරනවා එහෙම කියලා එහෙම නේ නැද්ද? ආපු වෙලාවලුත් තියෙනවා ඉතින් මොනවද ඔය කරන්නේ ඇයි රජයේ රස්සාවක් කරන්නේ ඇත්තටම වහල් දිනවා ඇයි ඔයා මේ ගවර්න්මන්ට් ජොබ් එකක් කරන්නේ නැත්තේ ඇයි එහෙම කියලා. ඉතින් මං කියන්නේ ඉතින් මං එහෙම කැමති නෑ. ඒ කියන්නේ දවස් පහම උදේ ගිහිල්ලා මේ වෙලාවට වැඩ ඇවිල්ලා ඒ කියන්නේ මගේ එහෙම කැමැත්තක් නැහැ ඉතින්. හ්ම්. ඇත්තට මේ හේතුව හින්දා තමයි මම එහෙම කරන්නේ. අනිත් එක තමයි මේ YouTube එක. හ්ම්. මට ආසයි අනිත් අයට දේවල් පෙන්වන්න කොහොමද මේ රටේ මේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කොහොමද එන්ජොයි කරන්නේ කොහොමද ජීවිතේ විඳින්නේ කියලා. ඔව්. ඒක පෙන්වන්න ආස හින්දාම තමයි ඇත්තටම මම part time එකක් කරන්නේ. මම දැන් part time මේ job එකක් කරන්නේ. හ්ම්. ඇත්තටම අපේ මිනිස්සුන්ට අය දෙයක් ඉගෙන ගන්න ඕනේ. අපේ පොඩි අඩුවක් තියෙනවානේ අනිවාර්යයෙන්ම ඇත්තටම එහෙම නෙමෙයි ඇත්තටම අඩුවක් තියෙනවා අපි ඒ දේ හදාගෙන ඉස්සරහට ගියොත් එහෙම අපේ රට අනිවාර්යයෙන්ම නම්බර් 1 කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම නෑ ඇත්තටම කියන්න නෑ සමහරවිට මට හිතිලා තියෙනවා ඒ කියන්නේ මේ වෙන රටවල වල මිනිස්සු සමහරවිට කැමති ඇති ඒ කියන්නේ අපි පල්ලෙහැයිම ඉන්නවට පල්ලහ තැනක ඉන්නවට අපේ රට. හ්ම්. හැබැයි බලන්නේ ඒ කියන්නේ වෙන රටකට ඇවිල්ලා ඕගොල්ලෝ ඒක ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. වෙන රටකට ඇවිල්ලා බලන්න ලංකාවේ මිනිස්සු කොච්චර ගේමක් ගහලා තියනවද නේ අය. හ්ම්. අනිවාර්යයෙන්ම මුළුම තැන් වලට ගිහිල්ලා තියෙනවනේ. හැබැයි සුද්දෙක් ගියහින් බලන්නකෝ. හ්ම්. සුද්දෙක් බලන හරි. ඔව්. බලන්න මෙයාත් ලංකාවේ. මෙයාත් මෙතන ලොක්කෙක්. මෙයාත් මෙතන ලොක්කෙක්. හරි අපි එනං අපි ඒගොල්ලෝගේ රට දිහා බලමුකෝ. හ්ම්. ලංකාව. ශ්‍රී ලංකා. ඉවරයි ගන්න දෙයක් නැහැ. හ්ම්. වැඩක් නැහනේ. ඇයි ඒ? මං හිතන්නේ ඇයි ඒ කියන්නේ අපිට හරි සිස්ටම් එකක් නැහැ. හ්ම්. අපේ මිනිස්සුන්ට හරි සිස්ටම් එක රන් වෙන්න විදියක් නැහැ. හ්ම්. නේ? හ්ම්. ඒ හින්දාම තමයි අපේ මිනිස්සු පල්ලෙහාට වැටිලා තියෙන්නේ. හ්ම්. දැන් බලන්නකෝ නැත්නම් මේ රටේ ඉන්නේ හැම එකම ගොඩ ගිහිල්ලානේ. හ්ම්. ඇයි එහෙම ගොඩ යන්නේ? හ්ම්. සිස්ටම් එකක් තියනවා හැම එකටම ඒ කියන්නේ නීතියක් තියනවා නේ අය. හ්ම්. හැම කෙනෙක්ටම නීතියක් තියනවා. හ්ම්. මං හිතන්නේ ඒක හින්දා තමයි ඉතින් අපි හැදෙන්න ඕනේ අපි කොහොම හරි ගොඩ දාන්න ඕනේ නැද්ද අනිවාර්යයෙන්ම ශනිල්ක ඉතාලම හොඳ තැනකට මං හිතන්නේ අපේ සාකච්ඡාව අරගෙන ආවා මේ මම යමක් කියන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම ශනිල්කගේ ඒ අවුරුදු 28 28ක තරුණියෙකුගේ ඒ අත්දැකීම් ටික ශනිල්ක මං හිතන්නේ ශනිකයකින් උදාහැරියා ඈ ඉතින් මං හිතන්නේ මේක නරඹන මේක බලන ඔබ හැමෝටම හරි අපූර්ව අත්දැකීමක් හරි අපූර්ව කොහොමද අපි ඒක කියන්නේ හරි අපූර්ව පණිවිඩයක් ශනිල්ක මල්ලි යෝජනා කරනවා එහෙම නැත්නම් ශනිල්ක මල්ලි තමන්ගේ ජීවිත අත්දැකීම් එක්ක ඕස්ට්‍රේලියාවේ තමන්ගේ ජීවිත අත්දැකීම් එක්ක ප්‍රකාශ කරනවා අපිට අපේ රට හදන්න පුළුවන් අනිවාර්යයෙන්ම ශනිල්ක මල්ලිගේ ඒකයි කියන්නේ අනිවාර්යෙන් පුළුවන්. ඔව්. ඒකට හැබැයි මං හිතන්නේ පාලකයෝ විතරක් වෙනස් වෙලා මදි. හ්ම්. අපේ රටේ මිනිස්සුත් වෙනස් වෙන්න ඕනේ. ඒගොල්ලෝ හිතන පතන විදිය කොහොමද කියලා ඒක තමයි අපි try කරන්නේ කොහොම හරි මේ රටේ ඉඳලා පෙන්වන්න. මේ රටේ හරි කොහේ හරි දන්නේ නැහැ. ඔව්. ඒ නිසා ඔබ අපි දෙදෙනා ගැන වෛරයක් ඇති කරගන්න එපා. නේ? කාගවත් හිතරි දාන්න නෙමෙයි ඇත්තට මේ දේවල් කරන්නේ කාගවත් හිතරි දාන්නවත් අපි මේ නිකන් ඔස්ලා ඉඳලා මෙහෙමයි. දැන් මෙහෙමනේ මාලි අපේ රටේ ඉන්න දේශපාලකයෝ මේ රටවල් වලට එනවනේ. එනවා. නේ මේ රටවල් වලට ඇවිල්ලා මේ රටවල් වල තියෙන මේ 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 දේවල් දකින්නවන්නේ නේ මේ රටවල් වල පාරවල් ටික හැදිලා තියෙන්නේ කොහොමද
මේ සරල දේවල් මම කතා කරන්නේ මේ න්‍යාය නෙමෙයිනේ මම කතා කරන්නේ මේ විද්‍යාත්මක කරුණු හෝ එහෙම නැත්නම් මේ අධ්‍යාපනය ගැන නෙමෙයි මම කතා කරන්නේ මේ සරල දේවල් මේ රටවල ට්‍රැෆික් සිස්ටම් එක තියෙන්නේ කොහමද මේ රටවල ඕ මේ රටවල පරිපාලනයේ සැදෙල් තියෙන්නේ කොහමද කියන එක අපේ පාලකයෝ දකිනවා ඇයි මේ පාලකයන්ට මේ දේවල් මගේ රටේ ඔබේ රටේ අපි දෙන්න ඉපදුණු රටේ ස්ථාපනය කරන්න බැරි පුළුවන් ඒගොල්ලෝ මම හිතන්නේ ඒගොල්ලෝගේ අයියා චේතනාව වෙනස් අයියා. ඔව් මේ චේතනාව වෙනස්. මේ අවුරුදු 28ක කොල්ලෙක් මේ කතා කරන්නේ. ඒකයි අපි දැනගන්න. ඒගොල්ලෝ නම් මම හිතන්නේ හදන්නේ නැහැ. ඒගොල්ලෝගේ මට ඒ කියන්නේ මේ ඊයේ පෙරේදා හිතච්ච දෙයක්. ඒගොල්ලෝගේ චේතනාව වෙනස්. දැන් හරි ඔයා හිතන්නේ කාගේ හරි චේතනාව. හරි මම කොහොම හරි මේක කොපි කරලා හරි වෙන රටක හොඳ දෙයක් අරගෙන හරි හදනවා කියලා. ඒගොල්ලෝ එක් කරන්නේ. ඒගොල්ලෝගේ චේතනාව වෙනස්. ඔබට හිතන්න ගොඩක් දේවල් ශනිල් කමල්ලි කියනවා යම් දෙයක් ඔබ ලැබුවා නම් යම් කිසි වටිනාකමක් ඔබ දැනුණා නම් අපේ channel එකත් එක්ක එකතු වෙන්න ලයික් කරන්න ෂෙයා කරන්න subscribe කරන්න මම ලියන සින්දු විතරක් නෙමෙයි ගීත විතරක් නෙමෙයි මෙවැනි කාලීන වැදගත්කමකින් යුත් වැඩසටහන් වලටත් ඔබට තරින්ද ගුණවර්ධන YouTube channel එක ඔස්සේ සවන් දෙන්න පුළුවන්. ඉතින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ ශනිල් කමල්ලිට. ඇත්තට මේ නෑ මේ හොඳ දෙයක් ඕගොල්ලෝ ඉගෙන ගත්ත නම් අපේ කතාවෙන් අනිවාර්යයෙන්ම පට්ටවටිනවා මාරම වටිනවා. ඉතින් මගේ channel එකත් එක්කතු වීම පිළිබඳව ස්තුතිය ඔබටත් ආදරෙන් අපේ channel එකත් එක්ක එකතු වීම පිළිබඳව රැඳී සිටින්න බොහෝ වැඩසටහන් මගේ මම ලියන ගීතවලට අමතරව ඔස්ට්‍රේලියාවේ සිට ඔබට ගෙන එන්නේ තරින්ද ගුණවර්ධන YouTube channel එක හරහා. එහෙනම් ස්තුතියි. තවත් මෙවැනි අලුත් වැඩසටහනකින් හමුවන්නම්. එහෙමනම් සුබ දවසක්. ජය වේවා. ජය වේවා. ආයිබෝ. ආයිබෝ. ගිහිල්ලා එන්න.